ජීවිතයට උඩදාලා හොයන්න හම්බ වෙන එක නෑ නෝනද පොල්ලද කියලා මොකද අද මේ වෙනකොට රුපියල වැඩිලා තියෙන වැඩිල්ලත් එක්ක උඩදාලා ඔක හොයන්න බෑ කාසිය උඩදාලා වලක් අද දැන් අපිට තමයි අවස්ථාව තියෙන්නේ අපි තමයි දැම්මෝ දාන්නේ රුපියල උඩ ඉතින් අද මුලින්ම කවි කියන්නේ මම හරි හරි එහෙනම් තමයි කියනකො එවලා හැබෝගේම අවසරයි ඒ පළවෙනි කවිය වගේ ගද හරි සුදු බැලි පාටයි සබදලයා බැගුවේ හොරු ටික රැක්ක එහා ආයෙත් ඒවිද ඒ සබදලයා හොරු ටික රැක ගන්ටා නැත ෆම් අට පාස් නැත ෆම් නෝද මාත්‍ය දුන්න යඟ කීපල යන කයක් මෙලඩිය පොඩි කාලේ උඩාට වැලන් ටයිල් දැගේක මේ කාලෙට ගැලපෙනවා මොකද තමුල්ලාගේ කෙරුවාව තමයි කිව්වේ කවියෙන් අනේ නිකේ අපි අවුරුදු හතරේ කෙරුවු කෙරුවාවල් අනේ නිකේ ඉන්නවා ඒ පේලි හතරකින් කියන්න පුළුවන් අනේ නිකේ ඉන්නවා දවුසව් ජනප්‍රියා නැත ෆම්
පාස් නැත ෆෑම් මේ කවුද ඒ වෙලා මොකද තාර කියපු කවි අද්දිබඩි මොකද්ද හරකෙක් ගැන මොකද්ද කිව්වේ කාටද හරක කියලා කිව්වේ හරක කියලා කිව්වේ වෙන කෑච්ච මේ ඉන්නේ අපේ ගෑම සිල්ලා ඌනේ හරක් වැඩේ කරේ දැන් ඉතින් උඹනේ ඔය හරක කරේ තියාගෙන යන්නේ වෙලා වෙලා එහෙම කියන්න එපා වෙලාවේ හැටියට වෙලා හරක හොඳා හොත් අයියෝ මේ අබ්බයා කවි කියන කොටත් මෙයා අත වඩනවා ගාවේ ඒ ගාවදිරි පොඩ්ඩක් ඉන්නවා මේ තරම් සෙනගත් දැක්කම අයියෝ ඒයි කොල්ලනේ අයියෝ ඔය මේ ජාතික කීය යන කොටත් අත වඩන්න එපා මිනිස්සුන්ට මෙහා දෙනවා එහෙමද මට ඇහුනේ අපේ දිරි කියනවා කියන අද්දක මල්ලහට දානවා අද්දක මල්ලහට දානවා අද්දක මල්ලහට දානවා නික පඹයක් වගේ නේද ඔයි ඉස්සුවත් ඒ වගේ තමයි ඔයි බෙන්ඩ ලහට එනවා කියලා කවිය කොහොමද මෙයා කර කවියල් ලෑත් කරලා දෙයලා කියන්න ආ මේක නාලෙල්ලම් කොටා පල්ලම් අඩක පාණ මඩජාල ඔයි ඔයි ගාවදිරි හමුද මොකද්ද ඔයි කියවන්නේ කවිදික කියන්නේ කිව්වා මේ දෙනවා මෙහත් තිල ඔවි මේ මම මේ තැත්තගොල ගිහිල්ලා කියන කතාව නෙවෙයි අක කවියක් වගේ මෙතන කියවලා තියෙන්නේ මගුලකටද මේක මේ ලේකම් කාර්යය මට දුන්නේ කියවන්න කියලා අයියෝ අර මෝඩ යකේ යකා මෙතෙන්ටත් ඇවිල්ලා මේ පැත්තක අය යලෝ යන්න අර මගුල පැත්තකට රාමසිරි ඔන්නෝගේ යහ පැත්තේ තියෙන කවිය කියවා ආ මේකද ආන් එක කියනවා ආ මේක නියම තුරැත්ත තුන්ගිරිය ගිරාපලා සේරම බටදල් නසාලන්න ගාවදිරි ගාවදිරි අයියෝ ග්‍රාමසිරි අර වප්මගුල දවසේ ගොවියන්ට බෙදපු කොලයක් නේද සමුසෝය තරබස්ස කාන් ඉඳලා අරන් කියවන්නේ අයියෝ හැම එකම පටලවලා ඔය හරි කවිද දීපන් මේ මනුස්සයාට කියවල්ල නැතෆම් අටපස් නැතෆම් හරි එහෙනම් දැන් දින්නේ මගේ වාරේ මං කියවන්නද කయ్య හරි දැන් එහෙනම් ඔය අප්පුරියක් දීලා පිළිගන්න අපේ ග්‍රාමසිරි අරේ අරේ අපි පොඩ වෙලා වෙලා දැගේ ග්‍රාමසිරිගේ සිද්ධුව කියන්න ඉඩ දෙන්න. ඔය හරස් කරන්න එපා යාව දැන්. හරි හරි ඕකේ ඉතින් දැන් ඕකේ කියවයි කැටින්කු. හරි එනම් මේක අහගන්න මම ඔරිජිනල් එක කියන්න. වතර තුනක් බැලුවා එන පොට හොඳ නැහැ. එල කිරි. ඒ ඩවුන් එහෙම කියලා නැහැ නේ මම මේක. ඒක යකෝ මම රැප් එකට වගේ නිකන් ආතල් එකට කිව්වේ කවිය නෑ එහෙම එකක්. කවිය කියලා ලියලා තියෙනවා. හරි 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 පොඩ ඉන්න. තන්දේ දිනන්න මේ අනාඩි නම් හොඳ නැහැ. එල කිරි. විසයි විසෙනුත් අපිට පෙර දෙන්නට බෑ. එල කිරි. එල කිරි ම කියන්නේ බා මේ කිරිත් කියනවා. මේ කිරි. ආවට පසු මේ පුටුවෙන් යන්නත් බෑ. පුටුවෙන් යන්න බෑ. මගෙන් ආගෙන දෙපා උනේ ඔතන යේද? මම දන්නේ පුටුවේ යවන්න ඕන කෙමි මොකද කියලා. ඔයි මේ ගේම සිරි කැමචෙන් හොඳ හිටින් යනවනේ ඇත්ත මම ගේම දෙන්න කැමචි යරි විදියට අනේ මේ වෙලා දැන් ගේම් දුන්නාලේ මෙච්චර දවසක් කෝ අද කෝ ඒ මුකුත් ගේම් නැහද අද ඒ ග්‍රාම සිරිත් අද වග්ගාවේ ඉන්නේ ඉතින් අද කාටද ප්‍රශ්නයක් තියෙන්නේ මේ රටේ නැතෆම් අටපස් නැතෆම් ඔන්න මලේ දැන්නා මල් එන්නේ නෑ හදිසියට හම්බෙන්නත් විදිහක් නෑ රේසින් කාර් ඉල්ලන එක ඉවරත් නෑ ෂෝට ගහන් යන ගමනට ප්‍රශ්නත් නෑ අන්නේ අන්නේ බලලා මල්ලේ ගෙඩියේ පැන්දි විලා කද්දි අල්ලනවා අල්ලනවා නැත්තම් මේ හැමතැනම මියුකයි අල්ලගන්නවා ඔයි ගෑමි මේ කොහේදෝ මේ අල්ලගන්නේ කියන්නේ මීයේ ඔයි මං කිව්වේ බැලලා මේ පෙන්න කියලා කිව්වේ මේ මල්ලේ ඒක තමයි මීයවයි කියලා බය වුනේ මං එතකදෝ මීය මේ බුරු කතා කියන්නේ බෝයි නිකන් මීය අල්ලන කතා
ඔවත් ඒව මීයෝ හිටියේ නෑ. ඒ හිටියේ තවර අල්ලු. ඔකෝ දැන් ඔය පියාමකට යල්ලේ එමේ. අද ඒ මීයෝත් නෑ අද යාට ඒ තවර අල්ලුත් නැති සද්දකට පත් වෙලා. මේ 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 දෙවියෝ මේ තමුෂේ පයින්ද ඇක්ෂිරිප. මේක මේ මගේ අවස්ථාව හැටි. මගේ අවස්ථාව මොකටවත් දෙන්නේ නෑ මං. රංගේ කොහෙද ඉන්නේ? කොලේගෙනින්. ඉන්නේ මාලිගාවේ මම විතරක්. ප්‍රජාතන්ත්‍රවාදය මම රැක්කායේ තුයෙන් දෙකක් මා සන්තක ඇත්තායේ අනේ ලිකම් මේ වෙලා බොරු කියන්න එපා තුලෙන් දෙකක් තිබුණක් පල ලැත්තාය ඉන්න මගුලක් කියන්නේ දුව මගුල මගේ චාන්ස් එකන්ද මේ රැංගේ කොලිබ හරලිය මල් හැලුනත් මම යන්නේ කෝ දෙන්න අප්පුඩිය ටුක් නෝදකින් එකෙක් නෑන ගැහන්න අප්පුඩිය කාලගනි හැත්ත නැතෆම් අට පාස් ఏకనే కుయి అన్నయ్య కిలని ఏకనే దైవే తునేంద గతిరో కిల అన్నయ్య కిలని కియని ఇన్న మందెన్ము రాంపేట పొరి హలెండ రాబసే రాంపేట పొరి వెరి నగ రాంపేట హోరి హలెండరి కవల్లదు ఉన్నట హవై ఆప్ప గాల ఏబ బాడ్జు ఎండి బారియా ఆయా అప్ప గాల కొహెండది కొచ్చిన మౌరుది మేకకి పేర్ బీర్ల పనగతి ఆరు దహిన మా సమన్లే కొయి నగనోది గావసిరి ఐసే బొగద్ది అంతిమ పదే అరే జాతిక గీయట అతవెరువట వడా హపం అయ్యో హెమ ఏకమ పటలోడు ඔබ වැරදි වෙලාවල්ලෝට අතවරනකොට මට අතනං අල්ලලා පහලට දැම්ම හැකි. ඒ උඹේ කටවහල්ල කොහොමද කියලා ගියාම මම. ගාබසිරි උඹ ඉස්සරහට දැන කරන්නේ ඔහොමම නම් අනේ බුදු පුතේ බාව ආපහු බත්‍රි කෙනෙක් කරපන්. නැතෆම් අටපස්. හොඳයි ආයිබෝන්ඩ සීල් මදිනාට අද අපි මේ අපේ කජිබිස්තාන් රූපాయని සේවයට පොඩි බල පෙරළි නිසා ප්‍රශ්න ඇති වුණා. ඇති වුණා නේනම් අයියේ. අනන්තවත් ප්‍රශ්න ඇති වුණා. අයියේ නිවුස් රූම් එකේ නිවුස් මැනේජර් කුලයා වැඩට එනකොට කහවලයා ඒ පුටු අරගෙන වැඩ පටන් ගන්න තිබුණනේ. ඇයි මල්ලියලා ප්‍රෝග්‍රෑම් එකේ තේම වුණානේ. සුරේෂ් වැඩට එනකොට ලසිත ඒ පුටි වාරලා හිටියේ. අදමඩ සුරේෂ් ෂේප් එකේ මාරුලා ගියානේ කට්ටිය ගන්න ඕනෙනකොට. හරි 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 ලාංජන වෙනසුනා කියලා මිනිස්සු නසුනා කියලා ෆොටෝ ගලවලා අලුත් ෆොටෝ ගැහුවා කියලා අපි මේ කජුවිස්තාන් රූපాయని සේවයේ මේ මේ බලපත්‍රේ එන හිටව ගන්න බෑනේ නැත්නම් නැත්නම් අපි දෙන්න තාම මේ පුටු ඉන්නෝනේ අපි බැලන්ස් ෂෝ ගියේ ඉඳ නැද්ද මල්ලී මේක තමයි හොඳ වෙලාවට අපි දෙපැත්ත බැලන්ස් කරලා තිබ්බේ නැත්නම් අපි දෙන්න නැතුව වෙන දෙන්නෙත් තමයි අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ එනයිදී වැඩි කා ගන්නවා හොඳයි මේ හුදි ජනයා වෙනුවෙන් අද අපි ගෙනලා දිනවා අපේ මෙදිරියට ඩවුන් සවුත් මාතියා ආයිබුවන් කියලා අපි පිළිගන්නවා ඩවුන් සවුත් මාතියව මේ මෙදිරියට අනේ නිකන් මල්ලිලා දැන් අද විතර බබාලා වගේ කතාව ඔයලත් අර වැල යන පැත්තට ගහවුළු අස්ස වගේ ඒ ඒ වෙලාවට ඒ පැත්තට නැවෙනවා මොකද්ද ඩවුන් සවුත් මාතිය මේ වලේ ගැන කියන්නේ මොකක් අර වලාසා මිදිවල කතාවද වලාසා මිදිවල කියලා කතාවක් තිබ්බේ නෑනේ අයියේ නැත්නම් මොකද මම වලා ගිල්ලා මිදිදියා බලන් ඉඳලා තිත්තයි කියලා එන්නේ ඒ වලා නෙමේ නරියා ඩවුන් සවුත් මාතේ කියන් වලායක් නෙමේ මම කිව්වේ වැල යන පැත්තට ගහවුළු අස්ත වැල කිව්වාම ඉතින් වැලයවත් මතක් වෙනවානේ දැන් මෙතන මීට කලින් මාවයි වැලයවයි ගෙනල්ලා වැල යටම කතා කරන්න දෙනවා මට මුළු ප්‍රෝග්‍රෑම් එකේම කතා කරන්න දුන්නේ විනාඩි 2යි තප්පර 43යි අද බා විතරක් ගෙනල්ලා මට විතරක් කතා කරන්න මේ හදලා දීලා දැන් ඔය වැල යල පැත්තට ඒ ගහවුළු අස්ත නෙමේද නෑ නෑ මම ඩවුන් සවුත් මාතේ එහෙම කතා කරන්න එපා අපි වැලන්ටයින් මාතේට ආරාධනා කරලා අද සාකච්ඡාවට එන්න කියලා ඒ වුණාට එතුමා කියලා තිබුණා අපිට මේ යාට ගේ ආරක්ෂා කරගන්න ඕන ගේන් ගිල්ඩ බගින්න බෑ කියලා එයිද අපි පොඩි එක්ස්කියුස් එකක් දුන්නා හොඳයි හොඳයි අපි දැන් සාකච්ඡාව පැත්තට හැරෙමු දැන් එතකොට මේ මයික් එක තියෙන පැත්තට නෙවෙයිද හැරෙන්න ඕන නෑ නෑ මාතියා මේ අදාස් කරේ වෙනදී
අපිට පුදුම මුලින්ම කියන්න දැන් ඇයි වැලන්ටයින් මහත්තයව අයින් කරලා ඒ තනතුරේ ඔබතුමා ඉඳගත්තේ අයියෝ දැන් ඔය මල්ලිලා දන්නේ නැහැ වගේ කතාව ඈ ඔය වැලා ඔය යෝධයා මේ රට විකුණන්න පිඹුරුපත් හැදුවා ඒ කියන්නේ මේ පිඹුරා විකුණන්න පොත් හැදුවද බේ රට විකුරන්න පිබුරුපත් සැකසුව සැලසුම් කළා ප්ලෑන් කළා වැලා අම්මඩ ශිරි පොර ඒකනේ මේ පොඩි දියපොල වෙළඳාම් කම්පැනියක් දාන් හිටියද වැලා ලෑන් ෂෙල් කියලා මේ කජුබිස්තාන් රූපවාහිනි සේවයයි හොඳයි අපි නැවතත් අපේ රූපවාහිනි වැඩසටහන පටන් ගන්න සූදානම් වෙන්නේ කජුබිස්තාන් රූපවාහිනි සේවයේ ජනතාවගේ මරල තෝණිය ඇතරම දැන් අපේ මේ චැනල් එක හරි පොපුලර් නෙමලේ ඔව් මොකද ඒ කාලේ තිබ්බ විදියටම ආයමත් වැඩසටහන් ප්‍රචාරය වෙනවා හොඳයි අද දවසේ අපේ සාකච්ඡාවට සහභාගී වී සිටින්නේ මේ දවස්වල තරුව කවුරුත් කතා කරන්නේ තුමා ගැන ඒ තමයි ඩවුන් සවුත් මහත්තයා කියමින් හිටියේ වැලන්ටයින් මහත්තයා මේ රට විකුණන්න පිඹුරුපත් සැකසමින් හිටියා කියලා හැබැයි ඩවුන් සවුත් මහත්තයා මහත්තයා චීනෙට ඉඩම් වික්කා කියලා පොඩි පොඩි චෝදනා එල්ල වෙනවා නේද දැන් කවුද එහෙම කියන්නේ මට ඒ කියන එක පොඩ්ඩක් අපෙන්න නැහැ අපිනම් කිව්වේ නේ මහත්තයා මල්ලිනේ කිව්වේ ඒක ආන්න කියලා නෑ මං කොහෙ කියන්නේ ඒ නුදුල්ල මගුල්ල එනම් කියන්නේ කිව්වේ නෑ නෑ දැන් වඩ කියපල්ලා කවුද දැන් මම චීනට ඉඩා විකුණුවා කියලා කිව්වේ නෑ නෑ මාදී ඒ වැරදිලා චීනට විකක් කියලා තමයි කියලා දින්නේ චීන කියන්නේ ඇත්තම හොඳ මේකක් නේ නැත අර දින්නේ මාද චීන දත ගලවන වෙලේ චීනගේ මනාලි अनिवार्य ඊට පස්සේ අපේ මේ ප්‍රධාන හාබර් එකේ පැත්තක් චීනට වික්කා. චැටිය චැටිය. චැටිය නෙවෙයි. තැටිය තැටිය අර රොටිය බුජ්ජා ගත්තා. රොටිය උත්තර බගලන්නේ මේ ජැටිය වා ජැටිය. වර ආයතියේ ජැටිනේ ජැටිය වික්කා. අන්නාඩි ජැටි තමයි. ජැටි වික්කා. වැලා අනිත් එක චීනට විතරක් නෙවෙයි. ඉන්දියාවටත් වික්කා. තෙල් ටැංකියේ කයි එයාපෝට් එකයි වික්කා ඉන්දියාවට. අන්නෝඩ අගමැතිකම වික්කා නේද ඩවුන් සවුත් මාතියට. අබ්බට සිරි ඒ කියන්නේ ඩවුන් සවුත් මහත්තය සල්ලි වලටද ගත්තේ මේ අගමැතිකම අම්මා බල්ලා තව ටික කාලයක් ඔයා කා බලේ හිටියා නම් අනිවාර්යෙන් මේ අපේ අගමැතිකමත් වෙන රටකෙකුට විකුණන කොහොමද ඇස් පුච්චි සුදු බෝලයක් වාගේ එකෙක් අපේ අගමැති උඩාරක් ගේව චෑන්ජුංගගා හිටියන අනේක හිද්දා ඒ කාලේ බලලා වෙලාව බල්ලා දිසි වෙලාවට අපි ඒ තීරණේ අරගෙන අද ඒ වෙනස කළා වෙලා බැලුවා කියලා කිව්වේ අංශෝත් මාත්‍යා කේන්ද්‍රය බැලුවේ අර සුමන දාස මාත්‍යා කියන්ද මතක් කරන්න බෝ ඒ ගල් බවුලා උගෙන් බබලලා ඔරලෝසිය වෙලාවක් ගන්න බගේ වෙලාව බලන්න හොඳයි හොඳයි අපි ඉක්මනින්ම අපි ප්‍රධාන බාලක මැදිරියට යමු වෙලා ආයමත් කජු ටීවී කජුස්ථාන් රූපවාහිනී සේවයේ ඒ ජනතාවගේ මර ලතෝනේ සමගින් එක්වෙමු මේ ඩවුන්සෝත් මාත්‍යා ඕ වලේ මොනවද අපි බොන්නේ ආ බොන්නේ මොනවද නේද මට මතකයි දැන් ගිය පාර ආවම ඔබලා පීරිසි කුට්ටමේ තියලා කළු කෝපි දුන්නා වෙලාට අණ්ඩ ගැලිච්ච කෝපේ මට කහට දුන්නා හකුරුත් එක නේද අද ආලා බොන්නේ මොනවද කියලා ඕන්නම් අවසලා බොබෝත විස්කිරි ගන්න මේ කජුබිස්තාන් රූපවාහිනි සේවයයි හොඳයි අපි නැවතත් අපේ ජනප්‍රිය වැඩසටහන කජුබිස්තාන් රූපවාහිනී සේවයත් එක්ක තමයි මේ සෙට්ලා ඉන්නේ. අපිට කියනවා තාමත් නොසලී ඉන්න ඩවුන් සවුත් මාතියා වර්ග සංවේදී මිනිසා වගේ උත්තර දෙනවා වර්ග කුලපොච්ච මීයරක වගේ උත්තර දෙනවා. කවුද යකෝ කුලපොච්ච මීයරක වගේ? නෑ මාතියා නේ මං කිව්වේ වැලන්ටයින් මාතියා ඉෂර. වැලන්ටයින් මාතේ ඒක මුලින් කියලා හිටා.
අපිට ඩවුන් සවුත් මාධ්‍යයක් කිව්වා වැලන්ටයින් මාධ්‍ය පිළිවෙලක් ඇතුව ගමනක් ගියේ නැති නිසා තමයි මේ තනතුරට පත් වෙන සිද්ධ වුණේ කියලා. ඒක නම් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. පිළිවෙලකට ගමනක් ගියේ නැහැ කියන්නේ මල්ලි මම දවසක් ගමනක් යනකොට මම දැක්කා පොරක් යනවා අලවංගුකුත් අතින් අරගෙන කළු රෙද්දකින් මූණ බැඳගෙන. ඉතින් මම පොඩ්ඩක් බ්‍රේක් කරලා ඇහුවා කවුද කියලා. මෙන්න උත්තර දෙනවා. කෙලිබ්බ බා කටහඬ කඳුර ගත්තා වෙලා කියලා. වැලා තමයි අලවංගුකු තර මූඩ කළු රෙද්දක බැඳගෙන යලව. අපිට ඉතින් කොහෙද මේ වැලන්ටයින් මහත්ය මහරේ ගිහින් තින්නේ? වෙන කොහෙද මෙයා? මිනිහා යන්නේ බැංකු කඩන්න. අපිට ඉතින් මහරේ? මහරේ. දවල් කඩපු එක අර මහලවල් බැංකු කඩපු එක අර රෑ බැංකු කඩන එක කඤ්ජද්ද? ඉතින් මාතිය මොකද කිව්වේ? වෙන මොනවද ඉතින්? දැන් මහලවල් බැංකු කඩපු එක අර ඈත් බැංකු කඩන්න යනකොට මම දැනගත්තා මේ රටේ බැංකු ටික විනාශ වෙන්න යන්නේ කියලා. ඉතින් බබ හිතුවා ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඔය යෝදි අන්තිමට ලේ බැංකුවත් කැඩුවොත්. ඒ කියන්නේ රැකියුලත් එක්ක යා ගිවිසුම් ගාලද ලේ දෙන්නම් කියලා. රැකියුලගේ බගුලක් නෙවෙයි දැන් ඔය විදියට බැංකු කඩාගෙන ගිහිල්ලා බැංකු ටික ඉවරනේ ලව යෝදි ලේ බැංකුවත් කැඩුවොත්. ලෙඩෙකුට දෙන්නත් ලේ ගන්න මදුරෝ දාලා ෆාම් බදන්න වෙයි ලේ එකතු කරන්න. ඒ කියන්නේ මාදී අර අනෝ ප්ලීස් ඩෙන්ගුව කියලා නම් නන්ද. හලෝ බිලිස් හරිකි උලෙක් හරි ඔක්කු හරි. දැන් ලේ ගන්න වෙන ක්‍රමයක් නැහැනේ. බැංකුව මේක කැඩුවොත් ලේ බැංකුව ලේ ගන්න වෙන්නේ වඳුරු පාම් දාලා වඳුරු වෝ කරලා. ඉතින් ඒක හින්දා මම හිතුවා ඉක්මනටම මේ බැංකු ටික ආරක්ෂා කරගන්න බබ වෙලාව මේ පෝස්ට් එකේ ගලවන්න ඕනේ කියලා. දැන් ඩවුන් සවුත් මාදියා මේ ඇවට තරවෙන්න එපා මේ ප්‍රශ්නේ. තරව තරහයි. එතන ඉගුණේ. ගතල දමු. නෑ නෑ ආන ඕන බගුලක් කාරවා. තරගෙන නෑ නේද? ඉසුද. ඩවුන් සවුත් මාදියේ ගාලේ කැමති මාතියා කිව්වා 2000 පන්සියෙන් මුළු පවුලම රන් කරන්න පුළුවන් කියලා මාෂිර. දැන් මාතිය ආවම එහෙම පුළුවන්කම ඇති කළ දෙනවද? අයිසේ වැලන්ටයින් පැනලා මේ අපේ පාලනේ කෑවේ නැත්තම් 2500 කාලා ඉඳ තිබ්බ වාසියක්. ඒ කියන්නේ 2500 කන්න බැරි වැලන්ටයින් මාත්‍යාවට පස්සේ මාසේ දින ගන්න වැඩි කරාද ඩවුන් සවුත් මාත්‍යා. මේ ගොම් ප්‍රශ්න අහන්නේ නැතුව ඵලයන් පොඩ්ඩ පාලක වැදිරියට. නේ මං අහන්නේ නැතුවේ මිල සූත්‍රේවත් දාලා මාසෙ දින ගන්න වෙනස් කරලා දන්නේ නැහැ. මොකද ඒ જાති නූල් සූත්‍රකාරයා නේක. අල්ල අල්ල වාත්‍රකාව. අල්ල දියව තනකට ආවා. මිල සූත්‍රය. අපි කතා කරමු මිල සූත්‍රය ගැන. දැන් මාතියා අපි කිව්වනේද පාලක මැදිරියට පොඩ්ඩක් යන් කියලා. නෑ 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 පාලක මැදිරියට මොකටද යන්නේ? අපි කෙලිබ දැන් කතා කරමු මේ මිල සූත්‍රය ගැන. ඒ බිල සූත්‍රය ඇවිල්ලා නෑ නෑ මාතියා මාතියා එදා ඒ මාතියා පොඩ්ඩයි එස්කියුස් මී මාතියා පාලයිය බලාගෙන ඉන්නවා අපි පාලක මැදිරියට ගිහිල්ලා ඊට පස්සේ අපි ආයාම ඕක ගැන කතා කරමු මාතියා ඒක වරද තියාගනි ඒක තමයි මතක් ගන්න ඕනේ හරි 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 අනිවාර්යයි මේ කජුබිස්තාන් රූපවාහිනී සේවයයි හොඳයි අපි නැවත ජනතාවගේ වරලා දෝරිය වැඩසටහනේ ඒ වැලන්ටයින් දදා ගෙනාපු ඒ බිල සූත්‍රය ගැන ඒ කතා කරන්නයි මේ ලෑස්ති මාතියා මේ බොඩ ඉන්න දැන් අපි දෙයකට උත්තර දෙන්න ඕන නැහැ උඹලා වෙන වෙන මගුල් අහලා පටලවන්න කලින් බබබ පටක් ගත්තා නැ නැ අපි මේ පොඩ සවුන්ඩ් එක බැලන්ස් කරගත්තා මේ ඩවුන් සවුත් මාතියා හොඳ අපරක් ගින්න අපරය මොකද ඒ 2020 සැප්තැම්බර් වෙනකම් බබ තමයි ඉන්නේ ආයි ඒ හොල්ලල්ල බෑ නේ නේ මං කිව්වේ මේ වැඩසටහනේ ආරම්භය ගන්න අපිට තප්පරයක් ඉන්න කියලා. ඩග්ගාලා ආරම්භය ගන්න ඕයි තවුසලත් අර වැලාලා වගේ ලතවිලතේ පරක්කු ඉන්නේ. හොඳයි හොඳයි සුබරුදු පරිදි අපේ කජුබිස්තාන් රූපවාහිනී සේවයේ ජනතාවගේ මරලතෝනි වැඩසටහනේ අද දවසේ අපිත් එක්කතු වෙලා ඉන්නේ. මේ මොකද මලේ හත් දවසේ බණක්ද? නෑ 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 අද දවසේ අද දවසේ අද දවසේ අපිත් එක්කතු වෙලා ඉන්නේ. පල්ලි කටහරලා ටට්ටක් ගාලා වචන කතා කරනකොට ඔහොම ලතවිලතේ ගිහිල්ලා තමයි වැලත් මේ ආර්ථිකයේ බංකොලොත් කළේ. ඔයලල්ලික ඉබ්බගේ පිටේ ඉඳගෙන යනවා වගේ කොට 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 ලතවිලතේ වචන කතා ඉක්මනට කියනවා. දැන් මේ කාලේ වයසේ අල්ලේ අපේ. හොඳයි හොඳයි ඔබතුමා ඉක්මනින්ම අවස්ථාව ගන්න. මිල සූත්‍රය ගැන තමයි අපි කතා කරමින් ඉදී. හරි 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 මේ ඩවුන් ෂෝට් මාතියා දැන් අපේ මල්ලිමේ අහන්නේ ඔය මිල සූත්‍රය අප්සෙට් ගියා කියපු කතන්දරේට සම්බන්ධව වැලන්ටයින් මාතියා මේක හරියට කරගෙන ගියේ නැහැ කියන එකද ඔය කියන්නේ මාතියා? හරියට කරගෙන ගියේ නැහැ තමයි. නිකන් මෙයාවේ රට කරගෙන ගියේ ආඩුව කළේ නිකන් විනෝද සභය කරනවා වගේ. විහිළු. ඒ කිව්වේ ඩවුන් සෝත් මාතියා. දැන් අපව වැඩ බාර ගන්න ගියා අපේ කාර්යාලයට.
ගිහිලා දැන් ලිපි ගොඩු ටික පොඩ්ඩක් අවසලා බවසලා බලනකොට මට එක ලිපියක් හවු වෙනවා. එක මේ බිලක්. එකක් තියනවා දැන් කාර්යාලේ බල්ලා බලා ගැනීම සඳහා එක මිනිස්සෙකුට පරිගෙවලා තියෙනවා මාසෙට රුපියල් 60,000. හරි හරි මාත්‍යා, ඉතින් බල්ලා බලා ගන්න මිනිහට ගෙවන්න එපායි. හරි හරි, ඊට පස්සේ මම ඔය බල්ලාගේ විස්තර ඔක්කොම හොයලා ඒ බල්ලා බලා ගන්න මිනිස්සයව ගෙන්නුවා. ඒ කියන්නේ අකමැති කාර්යාලයට ගෙන්න ගත්තා. අකමැති නේම අගමැති කාර්යාලය. हाँ सारी बला कोई लगा आप ही क्या थी आप ही क्या थी कार आले බබේ ගලිබ ඒ බල්ලා බලා ගන්න මිනිස්සයව ගෙන්නලා ආයෙයි මගේ මිනිස්සයාගේ ගලිබ බවද තවාව මේ රසාවල ගත්තේ මොනවා කරන්නද කියලා. මිනිහා ගම බල්ලා බලා ගන්න කියලා. හරි මිනිහා එක පිළිගත්තා. ඊට පස්සේ මම මිනිහාගේ ගැහුවා, හරි දැන් කෝ තවු බලා ගන්න බල්ලා. මිනිහට අගල ගිල බල්ලා එක්ක ආවා. මගුලක් එක්ක ආවා. ඔයි බල්ලා අවුරුදු 3කට කලින් මැරිලා. මොකද බල්ලා අවුරුදු 3කට කලින් මැරිලා. එදවල මිනිහා මොනවද මොනවද කරගෙන හිටියා? ඒකනේ අයිසෙ දැන් මිනිහා අන්තිමට මගේ ගහලවා. සර් හරි දැන් අවුරුදු 3කට කලින් බල්ලා වලා. දැන් මම අද ඉතල මොකද්ද කරන්න ඕනේ? මගේ ගහලවා. ඕක තමයි වෙලාගේ පාලලේ. ඊගෙනර අවුරුදු 3ම මාස ගානේ රුපියල් 80,000 ගානේ අරගෙනද? අරගෙන නෙවෙයි වෙලාගේ වලා. දෙන හින්දානේ ගන්නෙ. ඉතල කවුද මාතියා බල්ලා? බල්ලා ඇරිලා. ජුබිස්තාන් රූපවාහිනී සේවයයි. හොඳයි, අපි නැවතත් අපේ සුපුරුදු වැඩසටහන සමග තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් අපි හොඳ තැනකට ඇවිල්ලා ඉන්නේ බල්ලා පිළිබඳ ප්‍රශ්නෙට. මේ ඩවුන් සවුත් මාතියා. ඔව්. දැන් ඔය වෙලා මාතියා බල්ලා අරගෙන තියෙන්නේ කාර්යාලයේ බලාගන්නද? මගුලක් කතා කරලා. දැන් අපේ කාර්යාලේ බලාගන්න පුළුවන්ද මම බල්ලෙකුට? ඒක තමයි මම කල්පනා කළා. බල්ලව අරගෙන තියෙන්නේ වෙන හේතුවක් හින්දා. හා, එහෙමද? ආ. මේ ආලෝකෝ කතාව. දැන් බල්ලා එන්න කලින් බලා වාහත්‍යා ගාව හරකෙක් ඉඳලා තියෙනවා. අම්මා, එයාද ගාඩ් කරලා තින්නේ? කවුද? හරක. විසුද බග් වැස්සියෙක්. රට කේප්ප වැස්සියෙක් වලා ගාව ඉඳලා තියෙනවා. ඩවුන් සවුත් මහත්තයාගේ ආණ්ඩුව පෙරලෙනකොට ඒ පැත්තේ ඉඳන් ගියේ කෙනෙක්ද? නෑ නෑ බග්. උවා කියලා ඔරිජිනල් වැස්සියෙක්. බෑ කියලා කියන්නේ. ඒක වලා මාතිය ළඟ හිටියා. වලා වාහත්‍යා ගාව හිටියා. චී චී චී. ඉතින් මොකද ජීජි කාලේ උඹ වෙලා ගාව වැස්සී හිටියා. වැස්සිට කිරියරේට කාලෙට ඒ කිරි ටික බොණ්ඩ කෙනෙක් නැති නිසා කිරි බොණ්ඩ පුජ්ජි බලු වැඩියෙක් ඕඩර් ගෙනව කාර්යාලයට. අම්මා, මේ බල්ල ගෙන වැස්සිගේ කිරි බොණ්ඩ? කිරි බොණ්ඩ. එතකොට මේ කිරි බීලා බීලා මේක හොසට ලොකු උනා. පට පට ගාලා ලොකු වෙනවානේ කිරි බොණකොට. වැස්සි. වැස්සි නෙමෙයි යකෝ බල්ලා. ආ බල්ලා. බල්ලා ලොකු වෙනකොට බල්ලාව බලා ගන්න වෙනම මිනිස්සෙක් ගත්තා. දැන් ඉස්සල කිව්ව මිනිහා ඒ වරුසය තමයි. හා හා. ඊට පස්සේ බල්ලව සිකියුරිටි එකට ගත්තා. දැන් පොඩ්ඩේ ඉතා. දැන් එන උඹ කියා ඔක්කොම කතාව. නේ නේ මම දන්නේ නේ. බල්ලා කඩබාගෙන ඉඳාක පොඩ්ඩක්. හරි හරි මාතේ කියන්න. දැන් ඔන්න බල්ලගේ කිරි හරක බොනෝ. බල්ලගේ කිරි හරක බොනවානේ බෙයෝයි. හරකගේ කිරි බල්ලා බොනවා. බල්ලා ලොකු උඩා ලොකු වෙච්ච ඉඳා බල්ලා බලා ගන්න විදිහක් ගත්තා. හරක නෙවි එළදෙනගේ වෙන්න ඕනේ නේද? එළදෙන 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 ඔක්කොම හරක් නේ බං. හරි හරි දැන් මාදී ඊට පස්සේ දැන් ඔය බිරිහා ඒ බල්ලව හරි විදිහට ඒ පිළිවෙලට බලා ගන්නවද කියලා හොයද්ද කෙලිබ්බ දැම්මා CCTV. ඒකනේ මාලිගාව වටේම CCTV දැම්මා. දැන් වටේම දැම්මා 30 ගානක් දැම්මා 130 ගානක් දැම්මා CCTV කැමරාව වැලා. ඊට පස්සේ ඔය CCTV 100 ගානව හැන්ඩල් කරන්න ඒක මොනිටර් කරන්න තට්ටු දෙකේ බිල්ඩිමක් ගහලා එතෙට 15ක් විතර වැඩට ගත්තා. CCTV කැමර බලන්න. CCTV බලන්නේ නැහැ. බල්ලව හරියට බලා ගන්නවද කියලා. රයිට් රයිට්. ඊට පස්සේ ඔය CCTV 100 ගාලා තේරවන්න දැන් ඔය CCTV කැමරා හොරු ගලවනවානේ. ඔව්. ඊට පස්සේ ඒ CCTV කැමරා ඔක්කොම ගලවන්න හින්දේ ඔය පරිස්සම් කරන්නේ හැම කැමරාවකටම එක සිකියුරිටි කාර්යා ගානේ ඒ තැන් වලට දැම්මා. ඒකට ගැලිබ්බ මිනිස්සු 132ක් සිකියුරිටි සර්විස් එක හැදියට ගත්තා. අබ්බට සිවි. ඔය වැලා කරලා තියෙන්නේ. ලොකු බිල්ඩිමක් අරගෙන 60ක කට්ටියක් වැලා බදවගෙන තියෙනවා ඒ බල්ලගේ කේස් එකේ අවසානයේ. බුදු අම්මේ, හරකගේ කුක්කු ගිය දුර. හොඳයි මං හිතන්නේ අපි ඉක්මනින්ම විරාමයක් ලබා ගන්න ඕනේ. ඉක්මනින්ම අපි පාල අයියා හම්බෙලා පාලක මැදිරියට ගිහිල්ලා යලිත් දෙනවා ගජුබිස්තාන් රූපවාහිනී සේවයේ ජනතාවගේ මල රතෝණිය සමගි. මල රතෝණිය නෙවෙයි මල්ලි, මරලතෝණිය. අන්න හරි, ඒක. මේ
චුපිස්තාන් රූපවාහිනී සේවයයි. හොඳයි අපි නැවතත් අපේ සුපුරුදු වැඩසටහනත් එක්ක ආයේ හම්බ වෙනවා. අපි කතා කර කර හිටියා හරකයි බල්ලයි ගැන. හරි හරි ඒකද වැදියා යදැන් අපි අලුත් මාතෘකාවකට එකතු වෙමු. ඩවුන් සවුත් මාත්‍යා. ඕ මේ ලෝකයා කතන්දර කියනවා. ඕ ඉතින් අපි පොඩි කාලෙත් ඔන්න බබෝ ඇතිල්ලියා ගල්ලර බේ සිටිල්ලියා ගලින් ගලර පනින්නියා බබුට බය දුවන්නේ. Twinkle, twinkle, little star, and how I wonder what you are. Up above the world so high, like a diamond in the sky. හොඳයි ඩවුන් සවුත් මාත්‍ය ඇත්තටම අපි මතු කරන්න ගිය ප්‍රශ්නය එනවේ කඩිය කතා හදනව මේ වෙද්දී ඔබතුමාගේ බබාලා දැන් බලේ හම්බුනට පස්සේ ආයමන් නටන්න දඟලන්න රේස් පදින්න හදනවා කියලා මේ ගැන මොකද ඔබතුමා කියනවා දැන් ඒ ඔය ප්‍රශ්නෙට බබ උත්තර දෙන්න බෝනේද දුන්නොත් හොඳයි නේද ඩවුන් සවුත් මාත්‍ය මොකද මේ වෙලාවේ කජුබිස්තාන් රූපවාහිනිය පුලුල් තිරේ ඔස්සේ රට බලාගෙන ඉන්නව මොකද්ද මේ ආපහු කරන්න යන්නේ කියලා මේකයි දැක වෙලා තියෙන දැක ගෙදරු උන්දත් එක්ක ඔය කොල්ලෝ ටික හදාගන්න බෑ ඕයි ඩක් අවාරුයි ඒකයි හොඳයි හොඳයි මං දන්නේ අදට අපේ වැඩසටහන තියෙන කාල වේලාව අවසන් නැද්ද අයියා ඇත්තටම අද ඉතමත හරබඩ හරවත් අපේ ප්‍රශ්න විචාරත් වැඩසටහන තමයි කරේ නේද අයියේ ප්‍රශ්න විචාරය තව ඔයගලන්ට කාලේ අවශ්‍ය නැහ බබ ඒක කතා කරලා ඒ දිග අපි ප්‍රෝග්‍රෑම් එක දිගට කරගෙන යමු නෑ නෑ සමාවෙන්න මාතිය අපේ කාලේ දැන් ඉවර වෙලා ඉවරයි අපි ආයේ පුළුවන්නුත් මාතියව ලබන ශුවාණේ ගෙනනවා දැන් බබ කාලය දික් කරන එක සම්බන්ධව එක්ස්පර්ට් खजबिस्तान रूपाणी सेवे जनता मर लतोनी लबन संदुदा सुपुर्द वेलावट हम खजबिस्तान रूपवाहिनी सेवयाई චාල්ස් ඩාලින්ගේ පරිණාම වාදයට උඩින චාල්ස් ඩාලින් කියන්නේ කවුද නෑ නෑ ඔය ඩබල් කිනේ චාල්ස් ඩාලින් කියලා අයියෝ සජන් චාල්ස් ඩාවින් ආ ඩාවින්ද ආ මුලදී මං අඳුරන කාලේ නම් එයා නම වෙනස් කරන්නේ ඩාලින් මුලදී හිටියේ අන්න එයාගේ නියමයන් අනුව සෑම මිනිස්සෙකුටම නිවසක් තිබිය යුතුයි ඒක තමයි මූලික අවශ්‍යතාවය අන්න ඒ නිසා තමයි OIC මහත්තයා කුලිය ගෙවන්න මම ඔය සල්ලි ගන්න රෙන් ටික පොඩින බලන්න ආ සුමන දාස ආ ගුණතිලක అలకలాంచి టమి కావు మే టొమీ కియన్ అపే పోలీసియే బల్లని ఐసే సాజన్ మే అపే పోలీసియే పోలీస్ బల్లెక్ నేని మే ఇన్నే ఆర పిటిపాసే ఇన్న నకుటు బల్లని ఓయితి మాత్యా కట్ట పరిసం కరగన్న కట పరిసం కరగన్న ఐ ఊ తమై పోలీసియేట దాలా తీన్నే రహస్ పోలీసి මෙතන වෙන සිද්ධිය සියලුම දේවල් ඌ ගිහිල්ලා කියනවා. යකෝ ටොමියෝ ඌනි ඔයිසි මාත්‍යා මම දැක්කනේ ඒස්පි මාත්‍යාට කියලා කියනවා. ඌ අඳුරන්න බැරි වෙන්න තමයි වෙස්වලාගෙන හොරිකඩ බල්ලෙක් වගේ ඉන්නේ. හරි ඌ රහස් පොලිසිය කියලා කියමුකෝ. දැන් ඌට කෝඩස් වලට ගෙවන්නේ කියලා මාසිකට රුපියල් 30,000 ගන්න අරන් තියෙනවා. ඌට කෝඩස් තියනවා. අයියෝ ඔයිසි මාත්‍යා ඔගේ බලකූඩුව ඔගේ ක්වාටර්ස් එකනේ ඉතින් ආයිසි බලකූඩුවට 30,000 ගන්න ඕනද හප්පඩ දෙවි යකඩෝ අපේ ගෙවල් වලට වඩා මේ ගණන් බලකූඩුවක් දැන්
හරි 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 පොඩක් ඉන්න පොඩක් ඉන්න මේ මොනවද මේ තව තියන්නේ දොර රෙදි ජනෙල් තිර ආවරණ ජනෙල් වලට කොකු බිමට කාපට් දොරවල් වලට කම්බි මොනවද ඉති මේ රුපියල් 60000 ගානක සල්ලි දාලා තින් බලුකුඩුවට මේ සේරම දිනවද ඔයි ඉති මාතේ මේ කොහොම ගෙනාවා හැබැයි ඉතින් බලුකුඩුවට දාගන්න බැරි වුණා මොකද මේ බලුකුඩුවට යා පුංචි වැඩිනේ ඒ නිසා ගෙනාවා මේ ආයි ගිල බාර දෙන්නත් බෑනේ මං අපේ ගෙදරට දැම්මා ආයිසේ සාජන් තමුසෙත් එක මේ වැඩ කිසි දෙයක් කරන්න බෑ ආයිසේ මං තමුස එළවලු දානවා මාව කොහාටද මේ කජිබිස්තෝන් පොලිසියයි ඒයි ඒයි පීසි අලගලන්ජේ හප්පඩ සිරි කවදා වන්නද මොකෝ මේ සාජන් මහත්තයා මට ආදරෙන් කතා කරන්නේ මම ඇන්ට්‍රියක් ලියලා හිටි මොන ඇන්ට්‍රියද ඔය ලියන්නේ ඇන්ට්‍රිය ලියනවනේ මම මේ ඇන්ට්‍රියක් ලියනවා ඇන්ට්‍රියක් ලියනවා ඇරෙන්න ඔය ඇන්ට්‍රියක් මලවන සිද්දක් තියෙනවද මෙන්න මේ හැදේන ඕක දාලා මේ බලනවා මේ යෝධයා මොන යෝධයාද නීල මහ යෝධයාද යෝධය මගුලක් නෙමෙයි බං මේ අපේ ඔයිසි යෝධයා කිව්වම මම මේ බැලුවා මේ ඔයිසි මහත්තයා සාජන් මහත්තයා තරම් නතුස නැහැ ඈ සාජන් මහත්තයා තරම් බඩකුත් නැහැ හරි කෙසඟයිනේ ඒ යෝධයාගේ ඉතිහාසයේ ඉන්න නීල පීත යෝධයා මොකක් නීල පීත යෝධයා කියලා ඉන්නේ බං ඒ කොටයි නීල පීත ඔව් 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 නීල පීත නෙවෙයි නීල මහ යෝධයා ආ ඒ පස්සේ ලොකු වෙන්නේ නැති අපි දන්න කාලේ නීල පීත හරි හරි මොන මොක හරි කමක් නැහැ මේ දැන් මොකද ප්‍රශ්නේ නෑ පිසි මම මේ කියන්නේ මේ යකා කර්ණ මගුලකුත් නැහැ ඒ පාර යකා කිව්වේ මොන යකා රීරි යකාද නැත්නම් මොක මහසෝන යකාද ගොනු මේ ඕයිසියා ඒ පාර යකා කියනවා ඉස්සෙල්ල යෝධය දැන් යකා මා මොක හරි කමක් නැහැ කියන්නේ මිනිහා කරන වැඩකුත් නැහැ අපිට මේ නිකන් බොරුවට මේ බුර බුරා ඉන්න එක විතරයි කරන්නේ ඕන් ඕකර තමයි කියන්නේ ඕයිසී මහත්තයා පිදුරු කන්නේත් නැහැ කන සාජන් මහත්තයාට දෙන්නේත් නැහැ කියන්නේ අන්න උඹට තේරෙනවා අන්න උඹට තේරෙනවා පොඩේ හිටම පිදුරු කනවා කවුද කන්නේ පිදුරු මම යකෝ පිදුරු කනවා කියලා කිව්වේ ගොනානේ උඹ කියන්නේ මං ගොනා කියලා නෑ කන බලලා ඇන්ටි පොතක් මේ ගොනා නෙමෙයි බූරුවා තියපන් ඇන්ටි පොත තියපන් හරි හරි කලබල වෙන්න එපා සාජන් මහත්තයා මම මේ ව්‍යංගාර්ථය එන්න කිව්වේ එරංග මොනවද කිව්වේ කවුද මට දෙන්න කියලා ලියුමක් දුන්නාද එරංග ඔව් එරංග මගුලක් නෙමෙයි අනේ මම කිව්වේ ව්‍යංගාර්ථය ආ ව්‍යංග හරි හරි මං එයාව දන්නේ පුංචි කාලේ ඉඳලා අපි දෙන්න මේ කොම්පියුටර් තුයලා තියෙනවා අපි අම්ම ගහලා තියෙනවා මට කොම්පියුටර් වගේලා නෑ 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 කොම්පියුටර් ගහන්න රයිස් කුකර් එක අරන් ඒක කැඩුවා කියලා මම රයිස් කුකර් එකට වැලි දාලා බං අනිත් පැත්ත හරවලා පොල්ලකින් ඇරලා දැම්මනි. ඔව් විහංගට දැම්මනි. ඔව්. පී අපේ අම්මගේ හබු ගෙයිල. මං අඹ ගෑයේ රෝල්ට ගිහිල්ලා තමයි නැගලා බේරුනේ. හැබැයි අම්මා ළඟට බරස් ගහලා. හප්පේ. ඒ කියන්නේ අම්මත් අඹ ගහේ නැගලා උඩට ආවද සාජන් මහත්තයා පස්සේ? නැහැ බං. අම්මා කොහෙද අඹ ගස් නැගින්නේ? මම ඉනිපෙත්තේ හිටියේ අඹ ගහේ. ඉතින් කරඩිය කඩන් වැටුණා බං මාත් එක අම්මගේ කකුල් දෙක ළඟට. මම වැටුණා විතරයි තප්පර ගානේ මම කණෙන් අල්ලගත්තා. මේ කජිබිස්තෝන් පොලිසියයි බොට කියන්න පීසී අලගලංචි ඔව් ඔව් සාජන් මහත්තයා අහපන් හොඳයි හරි හරි මට හයියෙන් කියන්න බෑ ඔය සිගාරයට කන හොඳට ඇහිනවනේ ඔව් 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 එනිසා මං හිමින් කියන්නේ බං අහපන් හරි උඹ කියපන් හරි ඔය ඔහොයි සිගාරේ ඉන්නනේ ඔය මිට්ටා කට්ටය ඔව් 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 මේ පොලිසියට එද්දි හරි කිසි වැඩක් බෑ අම්මපා අම්මපා කියන්න බෑ යුනිෆෝම් එක ඇඳෙමම නැත්නම් ඔය යෝධයා පිටපැත්තෙන් මේ බොත්තන් ටික අල්ලන් ආයි. හප්පේ. ගෑනෝ ඒ 70 අඳිනවා. මමයි කෙලින්ම ගලෝලා ඔයසි මාත මේ අතරේ අඳින්නේ කියලා මේ දාලා තිබ්බේ. ඒ කියන්නේ කලින් ඔයසි මාත 70 දැඳලා තියෙන්නේ. ඔව් බං. පොට කියන්නේ තරු තුන ගාගෙන ආවේ කකුලේ දනිස් දෙක නැගෙනින්. මොනවා කියන්නේ? ඔව් බං මටත් ලැජ්ජයි. මම ඇව්වා මොකද කකුලේ තරු තුන ගාලා කියලා. මියෝදේ කිව්වනේ වැටුනොත් එම කකුල හීරනවානේ. ඒක නිසා තරුවට දියලා කකුල බේරනවා කියලා කිව්වනේ. අයියෝ. යාට උපදෙස් දෙලා තින්නේ ඒගොල්ලන්ගෙන්ම ලොක්කලු. බොට කියන්නේ බීසි. ඔව්. මේ යෝධයාට මේ පොලිසියට එද්දි ඇන්ට්‍රියක් ලියා ගන්න දන්නේ නැහැ නේ බං. අකුරු දන්නේ නැද්ද? අකුරු දන්නවා බං. ඒ වුණාට මේ ඇන්ට්‍රියක් ලියන්න පිළිවෙලකට ලියන්න දැනගෙන හිටියේ නෑනේ මේ පොලිසියට එද්දි ඔන්න හොරකමක් ගැන ඉස්සෙල්ලාම ඇන්ට්‍රියක් ගිව්වා ඔය යෝධයා ඒක ලියන්න පටන් අරන් තිබ්බේ ඔන්න එකමත් එක කාලෙක හර්මානිස් කියන මිනිහෙක් හිටියා ඔන්නවනම් පටන් අරන් තියෙන විදිය කතන්දරයක් කියනවා වගේ ඒ මිනිහාගේ
රිදී හවඩිය නැති වුණා. අම්මා බලල මේ පොඩි ළමයින කතන්දර කියනවා වගේ. ඒකනේ ලැජ්ජයි ලැජ්ජයි. අන්තිමට ඔබට ස්තුතියි පින්බර දවසක් කියලා අවසන් කරලා තිබ්බා. ඇන්ටිය. ඇන්ටිය තමයි බං නැත්නම් ඇන්ටිට ලියපු නම් ප්‍රශ්නයක් නැහැ. අනික බං පීසි බොට කියන්නේ. මේ චූටිම චූටි වැරද්දක් වුණත් මේ අකාට මේ මල පැල්ල මට කෑ ගහනවනි. ඇයි ඇයි මොකද්ද එහෙම වෙච්ච චූටි වැරද්ද? මම මේ ළඟදී අර අපේ ඇන්ටි පොතෙන් පරණ කම්ප්ලේන් එකක් දීපු මේ කොලයක් ගලවලා රොකට් එකක් හදලා ඇරිය උඩ හඳට හඳට ඇරින්න බෑනේ බං මේ කොලෙන් ගහන ඒවා. ආ මේ කඩදාසි රොකට් එක. ඔව් ඔව් මම දන්න උඩින් ඇරියා. මේ රොකට් එක ගෙනීම ගිහලා වැඩනේ OIC යගේ මේසුඩනි බං. ඊට පස්සේ OIC මහත්තයා රොකට් එක හින් අරගෙන ආයෙ සාජ මහත්තයා පැතර එව්වා. අන්න පළවෙනි පාර එහෙම වුණා. මම දෙවෙනි පාර දැන් චූන් එක වැඩි කමට මාත් මෙහි ඉඳලා එකක් ගැව්වා. ආයෙ ඒ රොකට් එකම. ඊට පස්සේ පොර කරපු දේ ඒක අරන් දිග ඇරලා බැලුවනි බං. මේ ඇන්ට්‍රිය. ඕනි බං. ඊට පස්සේ බං මේකා පුටුව පස්සට ඇදලා අරගෙන යටිගිරියෙන් බිරියන් දීලා මට පොළවේ අඩි හප්පලා අපේ මට බැන්න බැනිලි. ඇයි ඒතරම් බැන්නේ? අනේ මේ චෝඩි වැරද්දක් නේ බං අර කොලයක් කඩාගත්තා කියලා ඇන්ටි පොතේ. මේ කජුබිස්තෝන් පොලිසියයි. සාජන් මහත්තයා පිස්සුනේ කියන්නේ. ඇයි? දැන් ඇයි කියන්නේ සාජන් මහත්තයා ඇන්ටි පොතෙන් කොලයක් කඩලා ඒකෙන් රොකට් හදලා යවපු එක මේ පොඩි වැරද්දක් විදියට ගන්න. ඉතින් පොඩි වැඩක් වැරද්දක් නෙවෙයි නම් බා. මං කොච්චර ඔය ඇන්ටි පොතෙන් මේ ඔය ඇන්ටි ඉස්සෙල්ලා කොච්චර රොකට් අරලා දිනවද? ඉතින් සාජන් මහත්තයා ඔය හැටියට ඇන්ටි පොතෙන් කොල කැඩුවාම ඒක ප්‍රශ්නයක් වෙනව නේ ඉන්න. අනේ මේ පේසි ඇන්ටි පොතේ මේ කොල නැතුණා කියලා නෙමෙයි මේ OIC මන්ට බෑන්නේ. එහෙනම් මොකක් කියලාද? මේවද මට බැන්නේ මෙච්චර මේ වැස්ස දවස්වල ඔබ මේ රොකට් එකක් හදන්න නැතුව මේ බෝට්ටුවක් හැදුවා නම් මේක පා කරලා අරින්න තිබ්බනේ ආතල් එකේ කියලානේ බං මට බැන්නේ. අයිස සාජන් සාජන් තමසේ කරහේ නේද? මහැඬරෝ මහැඬරෝ මම මෙතන වැඩක් OIC මාධ්‍යර ඕන නම් මෙතෙන්ට එන්න. නියමයි සාජන් මහත්තයා නියමයි නියම කට්ස්. එහෙම තමයි මම ගේම නම් ගේම තමයි. කාමර කැලේ නෑ ගේම නේ. ගැලින්ම ගේම. අයිසේ මන්ද තමුන්ගේ කණෙන් අල්ලලා මෙතන අදන් එන්නද? එහෙම නැත්නම් අපි සර්ගේ කණෙන් අදගෙන මෙතෙන්ට ගේන්නද? ඈ? ඒසියල කලංජේ. මොකද මොකක් තමයි කිව්වේ? ඇහුන්නා ඇහුන්නා. ඈ? මොකද? නෑ සර් මම මේ සාජන් මහත්තයා කිව්වේ. ඕ. මොකද සාජන් කිව්වේ? මේ සාජන් මහත්තයා කිව්වා OIC මහත්තයාගෙන් දික්කසාද වෙනවා කියලා. මොකක් අය දික්කසාද වෙන මම සාජන් කාර්යය කසාද බඳලා හිටියද? නෑ සාජන් මහත්තයා මෙහෙන් අස්වැල යනවා කියලා කිව්වේ. ඔව් මම අස්වැල යනවා තමයි. නැත්නම් මේ හැමදාම මේ OIC මහත්තයාගේ මේ බැනුනහා ඉන්න පුළුවන් මට. යකෝ මටත් කියලා ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවනේ. අනේ නිකයි යනවා සාජන් යන්න. ඔය යුනිෆෝම් එක නැතුව දවස් දෙකක් ඉන්නකොට පිට මිනිස්සු නෙමෙයි තමන්ගේ ගෙදර වන්දව තමන් ගණන් ගන්න කන්නේ. ඒ ඒක වෙන්න බෑ ඒක වෙන්න බෑ. ඒ මොකද? තමුන් හිතන්නේ තමුන්ගේ යුනිෆෝම් එක නැති වුණාමත් ගෙදර වුණ තමුන් ගණන් ගන්නේ කියලාද? නෑ මං ඒකෙන් හින්දානේ මේ කිව්වේ දැන් යුනිෆෝම් එක තිබ්බත් ගණන් ගන්නෑ නේ. ඔව් මං දැක්ක අද උදේ පාන්දර සාජන් මහත්තයා යුනිෆෝම් එක ඇඳගෙනම දරපල්ලනවා. දර මොනවද බං දර? මම ගෙලින්ම මේ යුනිෆෝම් එක ඇඳගෙන පොල් ගහේ යන්නේ. ඉතින් පොල් ගහේ ගිහිල්ලා උඩ දාගකොට පොල් ගෙඩි දෙකයි පල්ලෙහා දාගකොට පොල් ගෙඩි හතර ගානේ දාගන්න බං ගහෙන් බහින්නේ. එතකොට තමම් මෙතනින් අසලා ගෙදර යන්න යන්නේ? නෑ පිස්සුවා මම එහෙම යන්නේ. අපි ගෙලින්ම අලුත් පොලිසියක් දානවා. මොකක්? ආවෝ අලුත් පොලිසියක් දානවා. නව කජුබිස්තාන් පොලිසිය. OIC මම. එතකොට මම ඔයාට ඕනනම් මේ සුමානෙකට සැරයක් වගේ විසිට් කරලා යන්න පුළුවන්. ඒ මොකටද? නෑ මේ අතුපතු කාලා යන්න පොඩ්ඩක් මකුළු දැල්ලේම කඩලා යන්න පුළුවන් ඕනනම්. මම පොඩි චාන්ස් එකක් දෙන්නම්. ඉරපු OIC නේ. හැබැයි ඉතින් තරු ගලෝලා ඉන්න. නිකන් හරි වැරදිලා තරු පිටින් ආවත් මං හැම ගලවනෝ. මේ කජුබිස්තාන් පොලිසියයි. මේ බීදේ ඔය සාජන් මහත්තයා මේ අර මේ මොකද්ද මේ ආරම්භක උත්සවයට ඔක්කොම ලෑස්තිද? අපේ ඔව් ඔක්කොම කලබල ලෑස්ති. මේ ගොම්බාට් සාජන් මහත්තයා මේ අර මේ කිරි බෝතලේ හරිද? කිරි බෝතලේ තරේ සූපුව තරේ සූපුව මොකටද බං? මං කිව්වේ කිරි බෝතලයක් විතරයිනේ.
දැන් ඒකල සූපුවන් නැත්තම් කිරි බොන්නේ කොහොමයි? තාජ මහත්තයා මන් ඩග්ගාල කියලා බඩ තුනක් අරන් එන්න. ඵලයන් ගිහලා අඟල් හතර වගේ බඩ දෙකක් අරන් වරින්. ඒ මොකද? නෑ නෑ මේ මේ වෙහි පීල්ලට ගන්න. නෑ නෑ මං අය කිරි බොන්න. අයියෝ ඒ යෝදේ මේ තාජ මහත්තයා කිරි ගේන්න කිව්වේ උතුරවන්න වං. මොකෝ මේ මට මේ කුට්ටන් හතර පහක්ම තියෙනවා මේ ඉක්මනින් කොල්ල දෙන්න පුළුවන්ද මොන කුට්ටන්ද තියෙන්නේ බලන්න සපත්ත කුට්ටන් ආ මං හිතුව වෙන කුට්ටන් කියලා හරි මෙහෙට වරින් දැන් මේ සපත්ත කුට්ටන් වලින් මොකද කරන්න ඕනේ මාච් පාස්ට් එකවත් කරන්නද නෑ 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 මේ සපත්ත කුට්ටන් ඔක්කොම ටික මට හොඳට පොලිස් කරලා දෙන්න හැබැයි ওই ලාම්පු දෙල්ලර හැමේ ගාලා සයින් කරන්න එපා ඔරිජිනල් පොලිස් වලින් හොඳද දැන් බලයා මේ මිනිහාගේ මේ සපත්තු කුට්ටන් හතරක් තරම් ඒ බෝඩ් එක ඇතුළේ මේක පොලිෂ් කරලා දීපන්. මේ මම. ඇයි උඹ කියන්නේ මම පොලිෂ් කරන්න ඕනේ කියලාද? උඹට ගැහුවේ බෝඩ් එක ඵලයන් කියලා පොලිෂ් කරලා දීපන්. මේ බේසී අලකලන්ජේ. ආ ඒ සංජය මාත්‍ය. දැන් මේ කට්ටිය එනවාද අපේ පොලිසියට? ඔව් 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 ඔව්. එකා දෙන්න හොරෙන් එනවා සංජය මාත්‍ය මේ වැඩ බාර ගන්න. එනව නේද? වැඩේ සස්සස්. කිව්වේ නැද්ද වේලාසනින් ආව සාජන් පෝස්ට් එකක් ගේම හම්බිරා කියලා. කට්ටියෝන් පඩි වැඩි කරලා තිල්ලනවා. කුට්ටිය දෙන්න වෙයි කට්ටිය ගන්න නම්. තමන්න මොකක් කරේ ඔය කුට්ටියක් දෙන්න පුළුවන්. හැබැයි ඩග්ගල කියන මේ පොලිෂර් ගන්න 30යි කියලා. 30යි නේ. මැක්සිමම් වැඩි ගන්න බෑනේ. මේ කජුබිස්තෝන් පොලිසියයි. මේ ඒ ගොබ්බට් තාය මාත්‍යා අර යෝදේ ගියාද කවුද ඇයි බං අර ජිල්බු අර සපත්තු පොලිස් කරන්නේ මේ අරන් ආවි සපත්තු කුට්ටන් හතරක්ද පහක්ද ගෙනාව කුට්ටන් හතරල අමතර උගේ කකුල දිවිච්ච සපත්තු දෙක පොලිස් කරන්න තාය මාත්‍යා ඌ කකුල සපත්තු දාගෙන දාවේ මම හිතුව ඔගේ කළු පාටට මේ හිටියේ ඉඳ සපත්තු දෙකක් නෙමේ කකුල් දෙකයි කියලා කළු පාට නෑ නෑ සපත්තු දෙකක් තිබ්බා ඒක පොලිස් කරලා දුන්නද? පොලිස් කරන එනකොට ඒක දුඹුරු පාට වුණා. ඔරිජිනල් හැම මතු වෙන්නේ නැහැ. පස්සේ මම මෙහෙදි විදි දෙකක් දුන්නා උට. කමන්නේ දැන් ඊළඟ එක එන්න ඉස්සෙල්ලා සපත්තු කුට්ටන් අරගෙන අර බෝඩ් එකේ තියෙන නම වෙනස් කරපන් පොලිස් කියලා ගහපන් පොලිස් කියලා ගෙල්ලා කපලා දාපන්. දැන් මේ කවුද ගොම්පත්? ඔව් අලවන්ජි. මේ කාගේ සපත්තු දෙකද දුන්නේ? වැඩිපුර අර මනුස්සයා දුන්නා කිව්වේ. මේ ආය මහත්තයාගේ පුඩු ළඟ දේවනේ. රාජ මහත්තයා සපත්තු දෙක දීලා යවලා. කමන්නේක. ඒයි මොකද්ද කිව්වේ උඹ? ඔව් මෙතන මේ ගලවලා තිබ්බ සපත්තු දෙකනේ මේ යවලා තියෙන අර මනුස්සයා. අයියෝ බං ගොන් අලියා. උඹ බලබං කර මගෙන් අහන්න දෝ කරන දේවල්. බලබං ඒක අඩියස් රුපියල් 500 කොල්ල දෙකක් තිබ්බනි. මම මේ ට්‍රැෆික් එකේ ඉද්දි ගාගත්ත දෙකක්. මේ ඒක නෙමේ රාජ මහත්තයා. දැන් කට්ටිය සැරින් සැරේ එකා දෙන්න හොරෙන් ඇවිල්ලා හෙන සෙට් එකක් පිරීලා ඉන්නේ පොලිසිය. එහෙමයි. දැන් ගීයක් ඇවිල්ලා ඉන්නවද? දැන් 29ක් ඉන්නවා ඔක්කොම කට්ටිය. 29 එකයි අඩු. එකයි. ඒ කියන්නේ ඒකත් ආවහම 30 හරි. ඔව්. ආයමත්‍යා. අයිබගයි. කාගේ යාර ජීප් එකකින්? ජීප් එක කාගේද මං ඒ ජීප් එක? හප්පඩසෙදි මේ ආයමත්‍යා. මේ පපා පරණ ඔයසි මහත්තයා එන ජීප් එකේ. හැමේ සුබපතල එන්නේ නැවෙන්නේ. සුබපතන්න පොඩ්ඩක් හිටපන් එන විදිය නම් මට අල්ලන්නේ. I said, Sajan! Me...
පරණ වයසේ මාත්‍ය කොහොමද? පරණ වයසේ නෙමෙයිසෙ මාත් තීරණයක් ගත්තා. මේ මොකද්ද ගත්ත තීරණය? දැන් මේ පොලිසියේ තාම වයසක කෙනෙක් නැහනේ. එක වේකන්සියක් තියෙනවා සර්. ඒ පොලිසියෙන් එකා දෙන්න ඇවිල්ලා මෙහෙට බැඳිලා දැන් ඒ පොලිසියෙත් කවුරුත් නැති හින්දා මන් තීරණය කළා මේ පොලිසියට ඇවිල්ලා වයසිකම කරන්න. හප්පටසිරි මේ 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 වයිසි මාතේ කියන්නේ මේ 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 පොලිසිය දිනවද මේ මේ අපේ පොලිසිය වයිසි වෙලා අලුතෙන් දාපු පොලිසියද අය ඇයිසේ අපි දැන් ඒ කාලේ එකට හිටපු කට්ටියනේ තමසලා දිරි ගන්නවන්නත් එක මං තීරණය කළා මාත් මේකට එන්න කියලා අය මොනවා කියන්නේ ඒ කියන්නේ අද ඉඳලා මේ වයිසි පුටුවේ ඉඳගන්නේ මේ වයිසි මාතේද නැත්තම් සාජන් ලටෝව කරන්න බෑනේ එතකොට අපි දැන් පරණ පොලිසිය සර් පොලිසිය අපි දාමු අනාථාගාරය අනාථාගාරය පීසි මේ ওই ඩැනයිල් එක ඔක්කොම වහලා දාපන් ඇයි ඇයි කියන්නේ මෙහෙම ඉඳගත්ොත් කේස් එකක් නෙබං වහපන්කො මොකද ඔය ඇස්සේ සමනලුත් දෙන්න පුළුවන් සමනලු ඔව් ඔව් බං මොකද සමනලු වෙන්නේ මේකට එනවා එනවා මේ එන විදියට එනවා මේ කජිබිස්තාන් පොලිසියයි